මේවෙන්න කොට ආණ්ඩුව රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න විසඳනවා වෙනුවට ඒ ඇත්ත ප්‍රශ්න වෙනත් දිසානතියකට යොමු කරලා දැවෙන සමාජ ප්‍රශ්න උරුදුවන්න ඒකට ඉඩහැරීම පිළිබඳව අපේ තියන බලවත් විරෝධය ප්‍රකාශයට පත්කරන්න. අද අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ප්‍රවාහන ප්‍රශ්නය. මගේ ප්‍රවාහනසා බාණ් ප්‍රවාහනයක් රටේ ජාතික අර්බුදයක් බවටම පත් වෙලා වසානයි. දිගින්දිගටම බස්මගීන් දුම්රිය මගින් වෙනත් වාහන පාවිච්චෙ කල්ලා තමන්ගේ ප්‍රවාහණ කටයුත්තු කරගන්න මගින් විධ දුස්කරතාවයන් වොලටම හොුණ දෙනු. ඒ දුස්කරතාවයන් ඇදාල විශේභාරය ඇමතිවරයට ආණ්ඩුවට ඉදිරිපත් කරනවා නමුත් ඒවට උත්තරැපයන්නේ නෑ. ඒයේ පෙරේදා දවස් වලත් එහෙම සිදුවීම් ගණනාවක් වුණා මීට එහෙතදිත් විශෙසෙන්ම දුම්රිය ගැටුම් කීපයක් ඇතිවුණා ධාවනය වෙන දුම්රිය ගැටුම් ඇතිවුණා අවසාන ට කමිටුපත් කර කමිටුවල වාර්තා ඉන්න කලින් විවිධ ප්‍රකාශ පවා නිකුත්තුම් එ ඇත්තට ත්තොත් යේ අලව්ව දුම්රිය රි ස්ථානති සිදිවෙ ච්ච සිදීම. ඉතාම සෝචනීයයි අවසානය එතන සිද්ධ වනේ දුම්රේ මගන් සහ දුම්රිය සේවකෑන් අතර ගැටුමක්. දුම්රේ මගන් කෝච්චයේ පෑගානක් තිස්සෙ තෙරපිළ විශාල පීඩනයකට ලක්කවෙලා ඉන්නේ නියමිත කාලවෙලාට රාජකාරීයටය එන්න විදිහට නැ එන කෝච්චියයෙත් උස්මගන්න ඉඩක්වත් නැහැ බස්රත වලත් අද තත්වයකයි. වැනි පිඩාවට පත්වෙලා ඉන්න ජනතාවක් තමන්ගේ පීඩාව එලියට දාගත්ත විදිහ තමයි අපි ඒ සිදුවීම හරා දකිින්. මොමුත් ප්‍රශ්නය තියෙන්නේ එක සේවකින්ගේ පිටිින් නැත්තාන් දුම්රිය රේදුරන්ගේ පිටින් යැවීම නෙමෙයි ඇත්තටම කළ යුතුවන්නේ මේ ප්‍රශ්නය සැබෑ හේතුව අපිේ හඳුනාගත්තය යුතුව තියෙන්. ඇයි අද අපේ රටේ සමස්ත ප්‍රවාහන පද්ධතියම අර්බු දේට ලක් වෙලාති. මේ අර්බුදයට වග කියන්න ඕනි වෙන කවුරත්තමේ ආ්ඩු. ආණ්ඩුව අර්බුදය ඇති කරලා ඒ අර්බුදය තවත් වර්ධන වෙන්නේ ඩෑරලා හේ පැත්තකටලා ලාගනන්. එනිසා තමයි මගින් සාරය දුරන්න අතර ගැටුමක් විදිහට මේක පරාවර්තනය වෙන්නි. ඇත්තරම ගත්තෝ දුම්රිය සේවේ තුළ නඩත්තු ප්‍රශ්න ගණනාවක් තියෙන. ඊළඟට දුම්ිය ස්ඥාන්ත පද්ධති වේගසීමා පාරණයකිරි ඒවැ විශල් ප්‍රශ් ණනාවක්තිීන්. දුම්රිය සේවකින් දිගින් දිගටම ආණ්ඩුවට බලපෑම් කර ආ්ඩුට අවධාරණය කරා ධාවනයට සුදුස තත්ත්ය ඇජින් ඒ තියනෙ කියෙන් කියද තියන ෙන්ජිින්න් ටිකවත් හරියට නඩත්තු කරණන්න නැහැ ඒට වැඩපිල්ලක් දන්න කියලා. නමුත් ඇමතිවරයා බලධාරී ඒ පිළිබඳ අවධානයමු කරේ නැහැ. අදත් ප්‍රශ්නය තියෙනවා දුම්රිය එජින් නිවවැරද නඩත්තු කිරීම නත්තු කටයුතු සිද්ධවෙන්නේ. අපේ රටේ රව පවතින මාර්ගපදධතිය පවතින සධ්ඥාපන්ධති. තාම යල්පැනගිය පැරණි සධ්ඥාපද්ධති ක්‍රමයක් නවීන තාක්ෂිණඇත්ත එක්ක සම්බන්ධ වෙච්ච අලුත් සඥාපද්ධතියක් නැහැ. ඒේ ඇත්තරම ගත්තොත් නඩත්තු සධ්ඥාපත්ධතිවල විශාල අර්බුදයන් මතුවෙලා තියෙනු. විසේ සේම දුම්රිය සේෂතට්‍රයේ, මූල්්‍ය සහ පරිපාලන සේෂත්‍රයේ බරපතලකඩ වැටමක්තියෙන. එක පැත්තකින් පරිපාලන කළමනාකාරිතුවඇත් බිඳ වැටිල තියෙනවා. අනි පැත්තෙන් මූල්‍ය කළමනා කරනඇත් බිඳ වැටල තිෙන. වාර්ෂිකව අයවැයෙන් වෙන් කරන මුදල් දු දුම්ිය සේවාවේ වර්ධනය ස යොදවනවා වෙනුවට ඇමතිවරෑගේ ආ්ඩුවේ දේශපාලන ්‍යාපෘති සඳහත්තමයි වෙන් කරන. දෑයට කිරුල ව්‍යාපෘති සඳහා කෝටි ගණන් සල්ලි වේදන් කරන දු්‍ර ද පාතමන් තුර. ් තේවෑ ප්‍රතිඵල තමයි ඇත්තට මදාපි දකිින්. අවුරදු ගානක් තිස්සේ දුම්රිය සේවකින් පුරප්පාඩු පිබඳව ආණඩුට අවධාරණය කරා. නමුත් ආණ්ඩුවේ පුරප්පාඩු පොරව නනැහැ. අදගත්තොත් දුම්රේ ගාඩ්ල සාමාන්‍යය ගත්තොත් දුම්රිය තුළ මෙහවුම් සහ ධාවන කියල ප්‍රධාන කොටස් දෙකක් තියනු. මෙහෙුම් සේෂශ්‍රය තුළ ගාඩ්ල හයිසි අනුහතරක් අවශ්‍යයි නමුත් අද ඉන්න තුන්සිය හැත්තෑවයි. ඒක ඇන්නේ පුරප්පාඩු තියෙනවා තුන්සිය විසි හයක්. සාමාන්‍ය ගත්තු දු ගාඩල හයිසි අනුහතරක් ඕනි තුන්සිය හැත්තෑවයි දැනට ඉන්නේ තුන්සිය විසි හයක්ම අඩුවතිය. දුම්රිය එෙන්ජිින් රියදුරන් හාර්සිය අසු දෙකක් අවශ්‍යයි මුදැ ඉන්න තුන්ේ පන සතරයි දුම්රිය රියදුරන්න එකසේ විසි අටක්මාඩු. පලවිනි ශ්‍රේණයේ දුම්රිය ස්ථාධිපතිවරු. න්‍යමින පිනිශේයේ දුම්රිය ස්ථාධිපතිවරු පණනහයි කියන්න ලැජ්ජයි, ආශ්චර්මත් ප්‍රවහන පද්ධතියක් ගැන කතා කරන අපේ රටේ පළවෙනි පන්තියේ දුම්රිය ස්ථානාධිපතිවරු පණහක්කවශ්‍ය තැනට අද ඉන්න එක්කෙනයි. හතලිස් නමයක්ම පුරප්පාඩ. මේ තමයි ඇත්තම තත්ති. ඉට පස්ස ධාවන සේශ්‍රය ගත්තු මූලික තාක්ෂණ සේවා නිලධාරීින් පන්දස් දෙසය පන සතරක් අවශ්‍යය. නමුත් අද ඉන්න දෙද හයසිය තිස් හයයි. ඒක යන්නේ මූලික තාක්ෂණ සේවා නිලධාරින් දෙදාස් හයසිය දහ අටක අඩුවක්තිය. තාක්ෂණ සිිල්පි සහයක නිලධාරීින් දා සයිසිය තුනක් අවශ්‍යයි. නමු අද ඉන්න පන්දස් දෙසිියතිස් අටයි ඒ කියන්නේ තුන්දස් තුන්සිය හැට පහක් මාඩුයි. මේක තමයි අද දුම්රිය සේවේ සේවකයන් මුහුණ දිල තින තත්ත්වය. මගීන්ගේ පැත්තෙන් ගත්තුත් මගින්ට විධ දුස්කරතාවයන්ටලට මොුණ දෙන්න සිද්ධ වෙලාතින්. සාමාන්‍යෙන් අපේ රටේ නීතිය තමයි දුම්රිය පෙට්ි මග දුම්රිය. එට්ටි පහක් ෝ පහකට වඩා අඩු ප්‍රමාණයක් පාවිච්චි කරන දුම්්‍රියවල එක ගාඩ් කෙනෙක් ඉින්ඩු. දුම්්‍රිය පෙට්ටි පහක් ෝ ඉට වඩා වැඩි ප්‍රමාණයක් යොදෝගන්නව නම් ගාඩ්ල දෙන්නෙක් ඉන්නු. ඉදුරු පස එක ගාඩ් කෙනෙක් සහ පිටුපසින් තව ගාඩ් කෙනෙක් න්න ඕනි ගාඩල දෙනෙක් ඉන්නු. පහුගේ දවස්සල පොතුහැරදි දුම්්‍රිය දෙකක් ගැටුණා එකක් වෞ්න්‍යියාව ඉඳලා මාතරදක්වා ගමන් ගන්න ඒේ නොත්තල තිබුණේ පොතු හර දුම් රි ස්ථානය අනත් එක තමයි දයට කිරුල සඳහාධාවනය වෙච්ච අංක දාහත ධරණ විශේෂ දුම්රී.ඒ දෑයට කිරල දුම්්‍රිය පැට්ටි දොළහයි ඇංජින් දෙකක් තිවිච්ච විශේසිත දුම්රිය. විශේෂ නගරාන්තර කොටුව කොළඹ කොටුව පලේ දක්වා දාවනේ වෙච්ච දුම්රී. ඇති මේ විසේසිත නගරාන්තර එි ොලක් සහිත එෙන්ජිින් දෙකක් සහිත දුම්රියේ ගාඩ්ල හිටියේ කොහොම කියන්නත් කනගාටුයි අවුරුදු හැටපහක් වයස කොන්ත්‍රාත් පදනම යටතේ බඳෝගත්ත එක ගාඩ් කෙනයි මේ කෝච්චි හිටි. ඊට පස්සේ කෝච්චි හැප්පෙනෝ හැප්පු නාට පස්සේ ඇමතිවරයා සාමානධිකාරිවරයා අප බ්‍රංස කතාකි පවුගෙද වසල කිව්ේ ඒ ම්ර රන්ග රත්දක් දුම්්‍රිය ියදුරෝ හරිට රජකාරී කරල්ල නෑ. විවිධ බෙනත්දේවල් දුම්්‍රිය ඉංජිින්වල කරග මින් යනවා. එනිසා මේතත්වේ දිගටනම තිබොත් ඇමතිවරයා කිව්වේ මගේ ජනතාව මේ ගැන බලාගනී කලකිව. එදා ඇමතිවරයා ඒ දුම්්‍රිය ගැටුම ඇතිවෙච්ච වෙලාව. ඒ පිළිබඳ පරීක්ෂණ කමිටුවක් පත් කරලලා ඒ පරික්ෂණ කමිටුව . වාර්ථාව නිරීක්ෂණ වාර්තාවෙන්ඩත් කලින්. ඇමතිවරයා සසාහසික ප්‍රකාශයක් කරා මොකදද මගේ ජනතාව මේ ගැන්න බලාගනී කිය. මගේ ජනතාව මේ ගැන බලාගනී කියලා කියීපු දේතමයි ඊයවය සිද්ධවි. ඇත්ත ප්‍රශ්නයට උත්තරේ සපයන්නේ නෑ. අවුදු හැටපහක් වෙච්ච ගාඩ් කෙනෙක් කොන්ත්‍රාත්පදනම ඇයටතේ අර දුම්්‍රියයට දෙදුවට පස්සේ ඔහු තනයගේ රාජකාර කරන්න බැෑ. නියම ප්‍රිතිය තමයි පෙට්ටි පහකට වඩා කෝච්චිය දිගයිනම්. ගාඩ්ලා දෙන්නෙ ෝනි. එහෙම අවශ්‍යතාවයන් තියෙන තැනකට වයිස කොත්‍රත් පද ැටතේ බදෝගත්ත ගාඩ් කෙනෙක් දැමම දුම්්‍රිය ගැටුම් ඇතිවන එක වලක් වන්න බෑ. මිනිස්සු මේව දන්නේ නැතුව ජන මගින් මේ ගැන හරිම අවබෝධයක් නැතුව තමන්ගෙ තියන පීඩනය එළියටදාන්නේ ඒ දුරිය සේවක කැන්ට පහරදි. ඇත්තරම ගත්තොත් දුම්රිය සේවේ තුළ සාමාන්‍යෙන් ගත්තොත් දුම්රිය තුළ ආරක්ෂක නීතින්තින්. එකක් දේපල ආරක්ෂා කරන්න. දුම්රිය දුම්රිය එංජිින් සහ ය දේපල ආරක්ෂා කරන්නු. අනි පැත්තෙන් මගේගේ ආරක්ෂාව ගැන බලන්න. ඒ දුම්රිය තුළ ගමන් කරන මගේයාර්ගේ ආරක්ෂාව. ඒවගේම සේවකයන්ගේ ආරක්ෂාවත් බලන්න. ති මේ සියල්ල පැත්තකට දාලා. එක පැත්තකින් දේපලවල ආරක්ෂාවත් නෑ. මගේ පිළිබඳා රක්ෂාව කුත් නෑ සේවකැන් පිළිබඳ ආරක්ෂාව කුත් නෑ. ඒේ වැනි තත්ත්වයක් ඇටතේ. දුම්රිය ගැටුම් වර්ධනය වෙනවා දුම්්‍රිය හැ්පීම් වැඩිවෙනවා අද දු කෝචිවි තරක් නෙමෙයි නවත්තල තින නැවත්හැබේ. ඒ තරම් මාස්චර්යයක් ඇවිල්ලති. මේ ආච්චර්ය මේ තත්ත්වයට පත්වෙන්නේ ප්‍රධාන වැරදිකරවා. වෙන කවුරුවත්මෙයි ආණ්ඩුව ආණ්ඩුව මේ අවශ්‍ය කරන සිිල්පීන්. අශ්‍යරන තාක්ෂණනිලධාරී අවශ්‍ය කරන දියුණු තාක්ෂණික උපකරන මේ දුම්රිය පද්ධතියත් තුළ සේවතුල ඒ අවශ්‍ය විදිහට සපේලා නැතිකම්. ඒ වෙනුවට තමන්ගේ දේශපාලන උමනාවන් වෙනුවෙන් දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් නත් නැත්තන් තමන්ගේ පුතාගේ මැතිවරණ ව්‍යාපාර වෙනුව. මේ දුම්රිය සේ ක්‍රියාත්ව කරන්න ගියයාාම ඇත්තට දුම්රිය සේවේ බරපත්තල ගැටුම් ඇතිවෙනවා. ඉති ඒකද ජනතාව සහ. දුම්ප්‍රිය මගින් සහ රේදුරන් අතර ගැටුමක් බවට පත්වෙලති සපි අවධාරණය කරන ආඩුවට මේ විදිහට ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැතු. සැබෑ හේතුව අයින්කරන්නේ නැතු. ඒ හේතු හයාගන ඒවට විසදුම් දෙන්නේ නැතුව මේ විදිහට ජනතාව සහ සේවකයන් අතර ගැටුම් නිර්මාණය කරනය එක වහම අතර කරන්න. පුද පහුගේ කාලෙම ආණ්ඩුව කර මේක. අඩුව ඇත්ත ජනතාවගේ ප්‍රශ්න සිඳන් න නැහැ. එවා හේ අයාලෙ අන්්ඩාරින්. ඔ දැක්කා විල්පත්තු වනන්තරේ නිවාසේදිික්‍රරීම් පිළිබඳ ප්‍රශ්ණයදී. රිජා් බදදී නැමැතිවරයා සහ අර සංවිධානවලට ගහගන්න දීලා බැනගන්න දීලා කාලෙයක් තිස්සේ ප්‍රශ්නය උඩුදුවන්න ඇත ඇරිය. ජනාධිපතිවරයා මැදිහත් වෙලා වහම ඩම් ප්‍රශ්න විසිඳදු ීතු තිබුණා. නමුත් එහෙම කරේ නෑ. ප්‍ර්න හ යාලේ යන්න දුන්න වර්ධනය වෙන්න දුන්නා ආගමික ජාතිවාද ගැටුමක් දක්වා අයක වර්ධන වෙන්නේ ඉඩැහැරයා එහෙමි ැහරලා ආ්ඩු පැත්කටලා ඉන්නු. අනි පැත්තෙන් කානන්ත රැක්තිසි දැන්තියෙනවා සෞඛ්‍ය සේවෙත්තු ලර්බුදිය. හෙදියන් සහ පවල් සෞඛ්‍ය සේවිකා වන්න අතර ෘර්තීමේ ගැටළුවක්මත් වෙල තිෙනු. ඒ ජන ඇත්තම ගත්තොත් ඒ දෙගොල්ලොම ඒ ප්‍රශ්නයේ ඉදිරිපත් කරනන්නේ . සේවේ කිරම්ි සඳ ජනාවට සේවේ කිරිම් සඳ. න එතැන්දී සෞඛ්‍ය අමාත්‍යන්සේ ආණ්ඩුවේ වගකීම තමයි වහම මැදිහත්වෙලා ඒ ප්‍රශ්නයට සැබෑ විසදුම ලබා දෙන්නේෙ. ආණ්ඩුව කරන්නේ ඒ ප්‍රශ්න ුඩුදුුවන්න රලා යාලයන්න ඇරලා ඔහේ බලාගෙනන්නේ එක ඒකට ඇත්ත විසදුම දෙන්නේ නැහැ. තේවිත රක්්නෙමේ විවිධමස්ථාවල සෞඛ්‍ය සේත්‍රේ විද ගැටු මතිය. වෛද්‍යවරුන් ස හහිදිියන්තර ප්‍රශ්නයක් ඇතිවවෙන්න දීලති. ඒ ගැටම නිමාණය කල ගැටුම වර්ධනය වෙන්න පෝෂණය වෙන්නේ ඩැහැරලා ඇමතිවරය ආණ්ඩු බලගින්. ඇ මෙහේ මාරාන්තික ප්‍රශ්නයක් හෙදියන්සාසාතු සේවිකාවන්න අර. ඒ ප්‍රශ්න තා මරන සෞඛ්‍යමතයන්ස උත්තරැක්ෂපයන් ලෝක සෞඛ්‍යක සංවිධානය සහපති ගන්නන ාාව. ලෝක සෞඛ්‍ය සංගවිධයන දාපතිකම ගන්න කලින්. ලංකාවේ මේ වින්න මමුමාතාව එමටත් සසාතු සේකකානන්නගේ ප්‍ර්නයට. ඒ සාතු සේවිකාවන්සා හෙදියන් අතර පතුවෙලාතින ගැටලුවට උත්තරේ සපයන්. ඒකට උත්තර සපයගන්න බැරි ආණ්ඩුව ඇමතිවරු ලෝක සෞඛ්‍ය සංගදාානේ මොඳදභාාවතිකම දරුවත් වැඩක් නෑ. ඇත්තම ගත්තොත් දැන් දිගින්දිකටම එවැනි ප්‍රශ්න ගඩක් මතුවෙලතින්. සමසෞඛ්‍ය ප්‍රශ්නය සමසෞඛ්‍ය උපාධිධාරීතේ ඒ ප්‍රශ්න ආණ්ඩු කොමද මැදිහත් වේ. අධ්‍යාප නත්‍යය සෞඛ්‍ය මාත්‍යන් කමිට ල් මැතිහත් වෙලා. නමුත් එෙහම කරන්න ඇතුව අධ්‍යාපන නෑමැතිවර කියනවා අපි පිළිගන්නව සාධාරණයි කිය. සමසෞඛ්‍ය විිශිදධ්‍යාල ශිෂ්‍යයන්ගේ ඉල්ලීම සාධාරණයි කියලා. හැබැයි විස දන්නේ. එතුමල්ලා පිළිගන්නවන මේ සාධාරණයි කියලා තෙහමනයිකට උත්තර සපයලන තියෙන්නේ. හැබ ඒ වෛදි නිල්ධාරීගේ සංගමේටයි සෞ්‍ය සමසෞ්‍ය ශිේෂයන්ටයි ගැටුමක් දක්වා. උුදුදුවන්න දීලා පැත්තකටලා බලගින්. පසැල්ව ප්‍රශ්නමත්තුව වන්න. විශේසේ ම අධ්‍යාපන සේ විශාල ප්‍ර්මත්වී. අන්තිමට දෙමවපියෝයි ගුරුවරු යතර ගැටුම් හද. ගම්මලා පි හැමදාම දකින්න. කොහෙර ස්කෝලෙක දෙමඋපියෝ ආධිශිෂ්යෝ. ඒ ඒ විද්‍යාලයේ ගුරුවරු සහ විදහල්ප තෙක්ක ගැුම් ඇතිි කරගන්න. තේ අධ්‍යාපන බලධාරෙන් නැමතිවරු ඔහේ බහන් නිලාගෙනන්න. මේක තමයි අද ආණ්ඩුවේ. අට කරවන ප්‍රතිපත්ති වෙලාති. ඇත්ත ප්‍රශ්නවලට උත්තර සපයන්නේ නැතුව ප්‍රශ්න උඩුදුුවන්න ඇරලා. ප්‍රශ්න වර්ධනය වෙන්න ඇරලා. ඒක වාසය තමන් ගන්න හද. ඒක තමයි කර ආණ්ඩුව කරන්න වෙනවෙන වැඩ. ආ්ඩුව මහපරිමාණ ඩිල්දානො කැසිනෝ සුදු ව්‍යාපාර කියන්නෙක් මහපරිමාණ ඩිල්වලෙන්නවා. ඒක තමයි ආ්ඩුව ක්‍රමිවෙලලාති. මේ ඇත්ත ජනතතා ප්‍රශ්නවට උත්තර සපයන්න නැහැ. අද අපේරටේ. මගීන්ගේ ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක් හැම දාම උදේට හවසට බස්සකේ කෝච්චේන මගීන් ලක්ස ගානක් ඒ මගීන් විසාල පීඩනය එකට පත්වෙන. ඔන්ගේ ශ්‍රමකාලය ඇත්තට ම අපරාදයන. එතුවට බස්සක කෝච්චේ තෙරපිල පරක්වෙලා ප්‍රේල්ප පැනල අන්තිමට පැතුන හර පරක්වෙල ඔෆිසිකටාවම් නිරවුල් මනසකින් රාජකාරය කරන්න බෑ. තීට පස්සේ මුළලු කාර්රයාල ඒේවාවම අවුල්ල න වු ාලයක් බෝට පත් ඇති මේක ප්‍රතිපාලය රටම කළමනා කරන්නේ පරිාලනය විඳවට. ඇති මේක අද ඇති වෙච්ච දෙයක් නෙමින්. ඇ මේ කාලයක්ති සිතියනවා හැබැයි ආණ්ඩුව සමත්තුනේ නෑ සමත් එන්නෙත් නැහැ මේ පිළිබඳව නිවැරදි මැදිහත්වීමක් කරන්න. එසා අපි විසසේම ජනතාව මති පෙරමුණ විටිං විට මේ පිළිබඳව ආණ්ඩුවට අවධානය යොමු කර යවධාන යොම් කරලා අපි ආණ්ුවට බල කර වහම ත්ත ප්‍ර්නවලට විඳුම් න්න. මහපරිමාන ඩීල්වල යෙදෙනවා වෙනුවට ජනතාව දෛනකෝ හොුණන දෙන ඇත්ත ජනතා ප්‍රශ්නවලට උත්තර සපයන්න එක ආණ්ඩු වගකින්. ඒකට අර ජනතාව බලාගනි මගීන් බලාගනය කියන්න ඒ වගේ ඇත්තටම ගත්තු ජනතාවුපි ජනතාව කුපිත කරන ප්‍රකාශයක්කේ. ඒකෙන් තමයි පාර කැපුුවේ ඉඩ හැදුවේ. මගන්ට ඔයිවිදියට රියදුරන්ට පහර දෙ. රියදුරන්ගේ වැරදක් තියෙනවානම් මොක් ර අඩුපාඩුවක් තිේෙනවන. ඒ පිලි බන්ඳව හොල බල්ල එපිලිබඳුව තිීදු තිර ැනීම බලධරගේ නිධාරගේ ඇමතිවරයාගේ වගකි. ්‍රඇමතිවර ඒක කරන්නේ නැතුව. ඒ පරක්ෂ මිට පින පත් ල්ලයි වාර්තා වෙල් දාලා එට දුන්ද මක්කර ්‍ර මාර්ගන්න නැතු. ඒමනත්තං එතන අඩුවක් වෙලා තියන්නේ ජ ගාඩලගේ අඩුවද. මතඇත්තම් ිය ුරායේද හරිට කර නත්තන් තරඩුවක්තිේෙනවද ඒහ හොලබල්ලා ඒට පිළියමක් යොදන්න. ඒවට පිළියම් යොදන් නැතුව මගීන්ට බාර දෙනවා නීති අතටගන්න කියලා දැන් පහර දෙන්න කිය. ඒේක තම මේ සිද්ධකර. තින් මේ පහගගේ කාලේ ඇති වෙච්ච සිදුවීම හැමේකම. අවසානේ ආණ්ඩුව කරේ ජනතාවට ඒ ප්‍රශ්න දාලා ජනතාවට ප්‍රශ්ිද ගන්න ඩෑර්ලා තමන් වගකීම ඇත් ලලා ඉන්න. ති මේ තත්වය තුල තමයි. සමා ජ ර්දයන් සමාජ ප්‍රශ්න තවත්වත් වර්නය වෙන්නේ නිසා මේක වහම නතර කරලා. අපේරටේ මගී ජනතාව ඒවගේම තු්‍රිය සහ ස්්‍රය දුරන ේවක හ දල ති ඇත්ත ප්‍රශ්න ඒවතේරු අරගණන ට ව හම විසුදුම් ලබාදී උත්තුවෙනනවා. විශේසයම දුග්‍රිය සේව යාද මත්වරා තියන මේ ගැටලුවලට. ඇමතිවර්රයාගේ ආණ්ඩේ. විසේෂ අදා අධාන යොමුලා වහමේ ප්‍රශ්නලට උත්තර සැපියුතුතිේෙනු. එහම ැත්තාම්. ඇ මේ ගැටුම් දිගින් දිගට වර්ධනය වෙන්න පුළුවන් මේ ගැටුම් මෙතරින් අතරවෙන් නැතුව තවත් ඉස්සරහට යන්න පුළුවන් එනිසා වහාම විසේ දුගරිය සේවය ඇතිේලා තියෙන දුම්රිය මගින්සාහ සේවකින් දෙපර්ශවෙන් හුණ දිලතින ඇත්ත ප්‍රශ්ණනය ඒ ප්‍රශ්නයට වහම විසුම් ලබාද යුතුයි කියන අවධාරණය අපි ආ්ඩුවට කර.ඒ වගේම තවත් පුංචි අමතර කරුණක් තියෙනවා විස ඊයේ සහද පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට ලක්වෙන මේ රටේ කුඩු ්‍යාරය සහ කුඩුජවාරම් පිළිබඳ මතු වෙලා තියෙන යෝජනාව. ජනත මමුක්ති පෙරමණ ඉතා පැහැදිිව දකිනවා මේ ආණ්ඩුව දශපානර් ආණ්ඩුවේ දේශපාලන උදව උපකාර අනුග්‍රහය අනුබල යටතේ තමයි. අපේ රටේ මහා පරිමාන කුඩු ජවාාරම සමාජගත වෙලාතිී. පහුගේ කකාලාන්තරය තු සිද්වේ හැම. ව්‍යාපාරයක් පිටු පස්සම දේශපාලන මැදිහත්වීමක් දේශපාලන තල්ලුවක් තිබුණ. එනිසා තමයි මහපරිමාන ව්‍යාපාරිකයන් අවසානදී ඒ ජාවාරම් කරලා නීතිය ඉදිරයේ වැරදිකරුවන් වෙෙන නැව විදහස් වෙලාගී. පුංචි පුංචි කුඩු බොන්න එමනත්තන් ගම්මල මෙමට ගොදුරුවවෙච්ච සාමාන්‍ය තවරන පරම්පරාව හිරගත වෙනවා මහපරිමාන තෝරු මෝරු නිදහස් වෙනවා ඔවු නීති ැට අහුුවවෙන්නන. ප්‍රධාන යෙතුව තමයි මේ ආණ්ඩුව එක්ස ජාතික ප ක්ෂ හනුන්නාාදීප විරෘතතා ආර්ථික ක්‍රමයම කිසිුදු අඩුවක් පාඩුවක් නැතුව. ඊටත් අඩා හොඳින් ක්‍රියාත්ම කරගණයන්. තින් ඒ ක්‍රාත්පක කරගන යාම ඇතුලේ මෙවැනි අල කලංචි අපිට දකින්න ලැබෙනු. එදා විධ ව්‍යපාරරිකෝව තමයි මෙට මැදිහත් වුණේ. ති අද ආණ්ඩුයම සමහර මන්ත්‍රීවරු සමහර ස්වාමින්න් වහන්සේලාම් ප්‍රකාශ කරනවා. අප ආ්ඩුව මත්‍රීවරත්ති නො මේ ට සබන්ධයි කිය. තින් එවැනි තත්තකට පත්වෙන්නේ ඒ කුඩුජාවරම් පිටිපස්සේ මෙ දේශපාලන බලපුළුවන්කාරෙන් ඉන්නේ එක. නිසා මේ ආණ්ඩුව ඒ කුරුජරම රටේ ව්‍යප්ත කිරීම් පිළිබඳ බරපතල වගඋත්තර කාරෙක් බොට පත්වෙ ලති. ඒක මුළු රටම දන්න. මුළු මහත් රටේ ජනතාවම එක අද අදදැකීමෙන් දකින දෙයක්. එනිසා? ආණ්ඩුව මේ කුඩු ව්‍යාපාරයට අනුබලදීම අනුග්‍රහයදීම ඒ වැලක්වා යුතුයි ඒ පිළිබඳුව අපි ආණ්ඩුට අප්‍රසාදය පල කරනු. අප ප්‍රසාදය පලකිරීම සඳහා ජනතාවමිත්ති පෙරමුණ මේ ඉදිරිපත්වෙලා තියෙන යෝජනාවට පක්ෂව අපි අපේ ඡන්දය පාවිච්චි කරනු. ඒවගේම ඒ යෝජනාව ගෙනේමදී එක්ස ජාතික ක්ෂ අනුගනය කරපු ක්‍රමවේදේ පිළිබඳව අපට යම්මිවේච නැක්තියෙනු. එතමයි තටම පිදකින්නේ මේ විශ්වාස ංගේෝජාවක් වවිදිහට ඇල්ලතිීන් ති ආණ්ඩුව කිරේ ඇත්තටම ජතාවගේ විශවාසය පපුරිමයෙන් බිඳවැටි ලතින්. මේ අආ්ඩු කිරේ කිසිුදු විශවාසයක් නතාවට නෑ. හැබැයි ඔබ අපි කවුරුද්දන්නවා ජන ආණ්ඩුව කිරේ විශවාසයක් නැහැ. ඒත් පාර්ලිමේන්තුේ විදාහයක ජනාධපති වරයා විසින් හදලතියන බල සංයතිය නිසා මේ යෝජන මෙවැනි මෙ මේ ආකාරය ශ්වාසභංග ෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් අන්තිමට මේ අංකගනිතමය සෙල්ලමක් වෙනු. මේ අංකගනිත මේ සෙල්ලමෙන් ආණ්ඩුවට විවිධ අවස්ථාවන් නිර්මාණය වෙනවා ජනතාවගේ විශ්වාසය බිඳ වැටිලා තියෙනවා ආණ්ඩුව කෙරෙහි ඒවුනත් අපිට වැඩි බලයක් තියෙනවා කියලා කියාගන්න. මේ තත්ත්වය මේ මොහොතේ ඇතිවීම ඇත්තටම අපි දකින්නේ. මේක සුදුසු වෙලාව නෙමෙයි. මෙ මෙවැනි යෝජනාවක් ගන හැකියාව අවස්ථාව තියනෝ.ඒ එය පාර්ලිමේන්තුයේ බලසංයෘතිය පිළිබඳ මන අවබෝධයක් ඇතුවක් කළ යුතු වෙන්නේ. තින් එහෙම නැතුව මෙ යෝජනාව ගන පිබඳ පිටියයම් විවේචන නැත්තිේ න. ඒවිවේචනයක් තිබුණ උනත්. මේ ආණ්ඩුව කරන යන ුඩු ්‍යාපාරෙ ස ආණඩුව එක අුබලදී මනුග්‍රහැද මුළු සමාජයේම මුළු ආර්ථිකයම පාදාඩ ආර්ථිකයක් බවට පත් කිරීමත් එක්ක. එය නතර කළ යුතු ඒයට විෝධ දැක්වීම සඳහා ජනතාවමතු පෙරමුණ මේට මේ යෝජනාවට පක්ෂව අද අපේ චන්දය පාවිච්චි කර ඇත්තටම මල්ල රවන්ස ඇතිවරයා මේ නටරන්නේ නාඩගමක්. ඇති ඔහු ඔහුට කසේරුකාවක් තියෙනව නම් පැහැදිලිව පහුගේ කැසිනෝ ගැසට නේදර ගෙනපපු වෙලාවේ විරුද්ධව චන්දය පාච්චි කරන්න තිබුණ. ඒ කසේරුකාවක් ඔහුට තිබුණ නෑ කසේරුකාවත් තිබුණන කෙලිීම චන්දය පාවිච්චි කන්න තිබුණ.ඒකෙන් පේනවා මේ ඇත්තරම නටන්නේ නාඩගමක් කියන්නේ එක. අද මේ අද දිරිපත්තුලලා තියන කුඩුවලට එෙහි යෝජනාව පිළිබඳුවවත් වු කියන්නේ. අපි චන්දි දෙන්නෙත් නෑ. අපි අදහස් ඉදිරිපත් කරන්නෙත්නෑ. අදහසකුත්නෑ චන්ද දෙන්නෙත්න. එක මේක පතෝලනියනි. මේ කුඩුවලට විරුද්ධනං. මහල් ලොක්කුවට යටිගිරියෙන් වෙන වෙන තැන්වල කෑගහනව වනම් මගේ විරුද්ධත්ව ප්‍රශ කළ යුතුයි. ඒක කරන්න නැතුව. අද කියනවාම විවෘත්තා ආර්ථිකයේ පවත්තාගනයාම නිසා. ඒ මේ ඇතිල තින් එකට අප විරෝධය කියලා ති විෘතාාර්ථික නිසානම්ම ඇතිලතින්. ඔවුන්ම කියනවා ඔවුන්ගේ ප්‍රකාශ තුළක් ජාතක ක්ෂය හඳුලදීපපු විෘතාාර්ථකයම තමයි රාජපක් සාණ්ඩුව පවත්ත කරයන්නේ කියලා. ඒේකෙ කොටස්කාරෙක්නම ඇමතිවරු. විමල් විරවන්ස සහ ඒ පක්ෂය කියන්නේම විවෘතාාර්ථිකය කරපන්නනාාගෙන යන ඒ ප්‍රතිපත්තියම කොටස්කරෙක්. අද ඒ විර ාර්ක ඩ ගොර ැගලලා. ඒආන්ඩුව තියන ඇති සුරසැප වරධාන වර ප්‍රසාද භක්තිවිදිු. ගෙර ලයි්බිල එක්ලක් තිස්හයි ලබ යදෝගන්නු. තමන්ගේ ගෙදර නිවාසෙ ලයි එක්ලක් විසිදහයි. ඒේ එවැනි පරප්‍රසාද භක්තිවිදිිනු. ඒ බක්තිවිදින ගමන් ඒ සැප භුක්තිවිදින ගමන් විවෘතාාර්ථයගේේම රජ පක්ෂ මහත්තයක් පවත්තක ගැනො කියල කියනවා මේක පැහැදිලිවම දෙබිඩි පලි පිළිවතක් මේ වෙනම කක්වත් ෙයි. මේ කසරුකාවක් නැතිකම් මේ තින්. එක පත්තකින් අමාත් ඇමති වර ප්‍රසාද්ටික ඕනි ඒව බුක්තිවිදල මේක ලැගෙනනන්න දෝනි. අනි පැත්තෙන් ආණ්ඩු අප්‍රසාධයට පත්වනයක පත්වමත්ත කාණඩුවට එරහිව මහා ජනතා නැගිටීමක් ජනතා බලයක් ගොඩ්නැගීම වලක්වන්න. රාජපක්ෂ මහත්තයට හත්්‍යයාගේ බලය ගිලිහනයක පැනස්තරාලවල අටෝගන්න මේ ජාතිය ප්‍රකාසනකුත් කර විහිලු සපයනවා එනිසා අපි කියනවා තමන්ගේ කසවුරුකාවේ හයිිය පෙන්න්නන්නේ. අද ඔය විෘතතාර්ථකෙන් පවත්ත රාජපක් සසාණඩුව ැගෙන ඉන්නන්නේ තැන ලිට ඇල්ල පෙන්න්න. මොකදද කොහොමදි මේකට විුරුද්ධ කටයතු කරන්න ඕන කියලා. කැසිනෝ ගැසට ටේදනේ දක පෙන්ව නෑ. අද කරන්න බොරුවක් මේ බොරුවට එලියට ඇවිල්ලා විවේචනය කරු. පහුගේ දවස ලොබ දැක් මුදල්ල මාත්‍යන්සල් ලේකම්මරයා පට්ක. දල් මාත්‍යන්සේ ේක ැනේ දල් ම්‍යයන් මහන්නේ දල් විශේබා ෑමති මුදල් විශබා යැමතිකන් ටේ ජනාධිපති. ඇතු මුදල් ඇමතිව විවේචනය කරන්න කසේ රුකවක් නෑ ලේකම් විෝජනය කරන්න. මුළු රටම පාලනය කරන්නේ මුදල් ලේකම රඇද. නෑ කැමිනට මන්ඩලේ ඒ කැිනට මන්්ලේ ඇත් තින්නවා. ඒකට හුත් ඉන්න කැබිට මන්ලේ ්‍රතිපත්ම තිීන තිීර ගන්න. පහ දස බ හ රට නව හොද පැදිලි. මේ වීරවන්ස මහත්තයා මේ පිපිජය සුන්දර මහත්තයා සහ ඔය විධයව විවේචනය කරන්න. කෝ ආන්්ඩුවෙන් එකකට පතිචාරයක් නෑන්. හරනම් මුදල්ල ඇමතිවරයාග විශයණ වේචනය කරන්න. මු ආර්ථික ගාතකය කියන්නේ මුදල් ඇමතින්නේ. ඉතින් ඔහු ජනාධිපති වෙලා ඉන්න ඔහු මූලිෑ වෙලා ඉන්න කැබිණට් එකෙන ඉන්නේ. තුර ඒතරම් විවේචනය කරද්දී. ආර්ථික ගාතකයාගේ පැත්තෙන් ප්‍රතිචාරැක්කෙන්ට පෑ. මුදල ැතුව ප්‍රතිාරක්වන්නඩ පැ තන්ගේ විශෂය තමන්ගේ අමාත්‍යන්සි විේචජන කරත්ද. අද වෙනකංකට පතිචාරයක් නෑන. එනිසා හරි පැහැදිලි තිරරචනයකාගේෙද අධ්‍යක්ෂණකාගෙද කියලා. මොකද මේ නාඩගම නටන්න එහෙම තමයි. නිසා අපි කියනවා පුළුවන්නන්. ඔය මාඩගම් පෙන්න්න නැතුව රටේ ජනතාවට බොරු නාඩගම් පෙන්න්න නැතුව. මන්ගේ සේරුකාාවේ හිය හරියට පෙන්න්න ජනතාවට ඔ ගුබබෑමිං එලියටැවිල්ල පෙන්න්නන්න තන්ග විරදධත්ය විරෘ තාාර්ථ ගේයට ති විරද්ධත. පැදිලියුම් ම එක තමයි කිවවේ යන මේ ආණ්ඩුවේ වැරදි ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියට විරුද්ධව මේරටේ දැවන්ත ජනතා බලයක් කද ගොඩනැගිමින් තියෙනු. ආණ්ඩු පක්ෂේ පාක්ෂිකයන්ගේ පවා අදේ විරෝධය ගොඩනැගිමින් තියෙන. ඒ ගොඩනැගෙන විරෝධය නැවත රාජපක්ස ොඩොක්කුවට ගෙන යාමතමයි මේ කොන්ත්‍රාත්කරුවාගේ වගකි. අදහු කරන්න ඒක.සා සැබෑ ජනතා විරෝධය සැබෑ ජනතා බලය මේ අන්ුුවට ඉහිෙව ගොඩනැගෙන බලය ඒ විදිහට ගොඩට ගෙනවා වෙනුවට එය වෙනදදිසාාවකට යොමු කරන්න කරන කපටිකමක් අ ඒ දවස් සොල රිලා පැටිය නැටපු ක්‍රමයක් තිබුණා ඒරිලා පැටිය නටපු ක්‍රමේ. ලි ොඩක් ෙන කලා දේ පොඩ්ඩක් වෙනස් කළලා වෙන විදිහකට වෙන නැටුමක් නටනයක තමයි මේ කරන්නේ හැබැයි රිලාපැටිය නටවන රාලහමි යාමතමයි. රිලාපැටියග අඩගමේ පදය අයිතාලය විතරයි වෙනස් වෙලා තියන්නේ නැටුමේ ප්‍රතිඵල්ලය අවසානයක මතමයි ඇත්තමගත්තු ජනත බල ආනුවට රේ ගොඩනෙන නතාබල වෙන පත්තගටයොමු කිරීම උපක්‍රම මෙැනැතිී. එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වීමක් කිසිසේත්ම නැහ එක්ස ජාතික පක්ෂේ තමයි මරට විු යුරුතාරකය හඳුන්වා දුන්නේ. ුඩු ැසින ්‍යාර රටේ සමාජගත කිරීමේ ප්‍රධාන වග කියියොත්තා ක් සජාතික පක්ෂය ඔුගේ ප්‍රතිපත්ති. ේ උන් ඒ ප්‍රතිපත්ති තාම අයින් කරලන්න හැ. නමුත් පාර්ලිමේන්තුයේදී ආණ්ඩුව කරන වැරදි ්ඩ කුඩු ව්‍යාපාරය පවත්තාගනයාමට එරීව ගන්න ක්‍ර මාර්ගිකි දී අපි ටඒකට විරදධව වෙන වෙන.දේ විුද්වීම. ෙනකු අර්ථ දක්වන්න ළුවන්ද ලුවන් එක එක්සත් ජාතිපක්ෂවීමක් කියලා අපි කියනවා එක කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට එකඟ වීමක් හෝ ඒයට අනුග්‍රහ දැක්වීමක්නෙමෙයි මේ පැහැදිලිුවම ආණ්ඩුව මේගෙනියන්න කුඩු ජවාර්මට ඉරහිව කරන විරෝධයක් පමණයි. ඇසුගේද අපි මාදුරා ශෝබිතයහිමි සහ උන්හන්සේ නියෝජනය කරන සාධාරණ සමාජයක් සඳහා ජනත ව්‍යපාරය නියෝජිත පිරිසක් සමග සාකච්චාවක් පැත්තුවේ.ය අපි සාකච්ඡා පැත්තුවේ පොදුව අපේක්ෂකෙක් පිළිම සාකච්චාවක් නෙමේ මාද්‍යවල මද කල තිරීමේ පොදු අපේක්ෂකයක්ෙන සාකච්ඡාවක් කතා කරා කියලා පොදඒකට හේතුවවෙන්න පුළන් සෝභිතනාය කහමුතුරන්ගේ නමත් මේ පොදු අපේක්ෂක ලැයිස්තුකට ඇතුලෙ තිීර නිසා. අපි සාකච්ඡාවට මූලික වනේ සාධාන සමාජයක් සඳහා ජනත ව්‍යාපාරය හැටියට දේශපාන පක්ෂවලට ඉදිරිපත් කලා තිබුණා ඔවුන්ගේ යෝජනාමාලාවක්. ඒ යෝජනාමාලාව න් සකස් කල තිබුණේ විදධවතුන් සමඟ විවිධාය සමඟ සමාජ කණ්ඩායම් සමඟ සාකච්ඡා වටකරනාවක් කරලා ඒ මූලි කාරණා හැටියට තිබුණා ඉදිරි ැතිවරණය එකදී පවත්වන මැතිවරණයකදී. විදායක ජනාධිපති ක්‍රමය අහෝෂි කිරීම සහ දාහත්වනි ව්‍යශථා සංශෝධනය බලාත්මක කිරීම පිළිබඳව දේශපාලල පක්ෂවල පුදුභාවයක් දේශපාල පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශනවලට ඇතුළත් කරගැනම් පිළිබඳව සලකා බලන්න කිය. තෝකට ආදාළවතමයි අපිත් එ එකත් උන් සාකච්ඡාව ඉල්ලලා අපි පක්ෂ මූලස්ථාන මෙ සාකච්ඡා පැවැත්තුවේ ඒකද අපට ඔවු නිදිරිපත් කරන කාරණා පිළිබඳව සංවිධානයක් හැටියට සාධාරන සමාජයක් සඳහා යනාව්‍යාපාරය ඉදිරිපත් කරපු මූලික කාරණ පිළිබඳ අපට ගැටලු අක් තිබුණනෑ. මොකද අපි මුල ඉඳලම දේශාල පක්ෂයක් හැටියට විදායක ජති පිරම හඳුන්නාදු ොහොත ඉදලාම් විදයක්ක නත්ති කරම හෝසකරන නොන දනම ඉන්න පක්ෂයක්. ඒවගේ දහත් ප වවස්ථා සංශෝධනය බලාාත්මක කිරීම සඳහා පාල්ලිමේන්තුව තුළ ඒ මොහොතෙදී. ඒ ක්‍රියාත්ම වට නගන වෙලා වෙී. දිහත් පච දශපාල පක්ෂක් හැටියට. අපට ඒ මූලික කාරණ ගැන විවාධයක් තිබුන්නෑ. එහිද අප ඉදිරිපත් කර දට මයි දැන්. ඉන් එහා ගිහිල දැන්තියන සමාජාර්තික දේශපාලන අරබුදයට උත්තර හොයදදී අපි විශ්වාස කරනවා විාය ජාපිම හසිකිරීම දහත්ව නිසංශෝදනයවෙනි ප්‍රජාතන්ත්‍රවාදය තහවර කිරීම සඳාවන යෝජනා වගේම සමාජ පරිවර්තරයක ආර්ථික ක්‍රමේම වෙනසක් අවශ්‍යයි කියලා. විදාායක ධපත කරම හස කිරීම තියෙන්නේ මේ තියන පාදඩ විවෘතාර්ථික ප්‍රතිපත්තිය ඇතුළි. මේ තියෙන සමාජ ක්‍රමය තුළදේග නිසා අපි විශ්වාස කරවා මේ සංවාධය පුද්ගල ඔළු ගෙඩිමාරු කිරීමට එහා ගිහිල්ලා. සරල ආණ්ඩුහමාරු කිරීමට එහා ගිහිල්ලා සමාජයේ තුළ විශේෂෙන් සාමාන්‍ය චන්දදායකයා තුළ වගේම සමාජයේ කතිකාාවතක් ඇතිවෙන්න පුළුවන් ඇති කරන්න පුළුවන් උගත් බුද්ධිමත් සමාජ කණ්ඩාය මැතුළේ ඇත්තනම දැන් අපි මේ අපි අපට අපි රටක්කිරල මුල දෙන ආර්ථික දේශපාල අරබුදයන්ට කොහොමද උත්තරහොයන්න කියන පුළුල් සාකච්ඡාව සංවාධය ඇතිවෙන් ඕන එක අවශ්‍යතාව අපි අවධාරය කළා ඉති ඒ කාරණාව ඔවුත් පිළිගත්තා ඔවුන් අවශ්‍යතාව දකිමින් තමයි මේ ෝජන ඉදිරිපත් කරලා තියෙන්න්නේ දෙ එනිසා අපිට ඉදිරියේදිත් නැවත් ඇතිවෙන දේශපාන තත්වයන් මත හමුවෙලා ඒ සංවිධානයක් සමඟ යළි අවශ්‍යතාව අනුව සාකච්ඡා කරන එක එක කතාවෙන් දමයි ඒ ඒ සාකච්ඡා වනේ එක නිසා මේක මූලික වසයෙන්ම මන නැවතත්වයන්න ඕනේ සෝවිිතනායක හාමුදුරුව සභාපතිත්ති ධරණ සමායි සාධාරණත්ය සඳහාාවන ජන්ත ව්‍යාපාරයේ ඉල්ලීමකට අනුව අපි පක්ෂයක් හෙටියට ඒ අවස්ථාව ලබා දීලකරපුු සාකච්චාව පුදුවපේක්ෂක එකක් පිළිබඳ සාකච්ඡාව දැන් සමාජිතුර මතුවෙලලා තියෙන වනමුත අපිහිතන්නේ ඒ සාකච්ඡාවට විධ විදියට දැන් ප්‍රතිචාර ඉදිරිපත්වමින් තියෙන්නේ මම දැක්ක ඉගෙනකුට එක්සත් ජාක පක්ෂය නිලවසයෙන් නිල ප්‍රකාශයක් හැට කියලබුණා එක්සත් ජාතික පක්ෂේම මැතිවරණයට ඉදිරිපත්වය නමයි කියලා. ඒවගේ එක්සත් ජාතික පක්ෂයේ ගන්ඩාෑමක් හැටියට එක්සත් භික්ෂු පෙරමුණින් කියල තිබුණා සෝබිත හාමුදුරුව අපේක්ෂේ ඇට ඉදිරිපත්වෙන් ඕන කියලා දේතකොට පේන දේතමයි විපක්ෂයම එක්සත් ජාතික පක්ෂය තුළවත් පොදු අපේක්ෂේක් පිළබඳ පොදුභාවයක් නැහැ කියලා. ඒ නිසා අංහිතන් මේ සාකච්ජාව පොදු අපේක්ෂයේ පිළිබඳව නිඟං කතාභහක් තියට වනාට ඒසාකච්ඡාවට විශේෂයේක්සත් ජාතික පක්ෂය තුළවත් උදභාවයක් ැති බවතමයි අපට පේ නැතියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය නිලවසයෙන් දැම් ප්‍රකාශ කරා ඔවුන් ඉළව ජනාධපතිවරණයට තමන්ගේ පක්ෂය අපේක්ෂක එෙක්ව නම් කරන බව. තුට එක්සත් ජාතික පක්ෂය පොදුව අපේක්ෂක ඉදිරිපත් කරනවා කියන එකරන්නේ නැහැ කියන එක තමයි ඉතා පැහැදිිව ඒ ප්‍රකාශ තුළ තින්. ු පක්ෂම කෙනෙක් දිරිපත් කරවා කියනෙක් ති ඔුන්ගේ පක්ෂ කෙනා කවුද කියනෙ එක මයිතන මේ රටේ ජනතාවට තේරුම් ගන්න පුුවන් තවුන්ට ඉන්න එක කෙනනම සිංහ මත්යහික තමයි වෙන්න පුළුවන් තියනදී. ති නමුත් එක්ෂ ජාතික පක්ෂයට මයත් එක්සත් භික්‍ෂු පෙරමුණ අද පැහැදිලිෝ කියලා තියෙනවා පොද අපේක්ෂකය කෝනී කියන. තවට හඳු නැත්ති සෞදරැකිවෝ වගේම එකඟතාවයක් නැහැ. පොදු ත්වයක් නැහැ කියලා පැහැදිලි. කොමුණත් විධයක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ප්‍රතිපත්තියක් විදිහට ජනත විමුක්ති පෙරමුණ එදත් අදත් හෙටත් ඉන්න ස්ථාවරය. එනිසා ජනතා විමුක්ති පෙරමුණ විධහයක ජනාධිපතිදූරය හෝසිකිරීම සඳහා මේ රටේ සියලු බලවේක සියලු ජනතාවේකරාසී කරගත්ත විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නවායි කියන එක හැදිල අපි රට නතාවට කියන්න කැමති. උොකද විදහයක ක්‍රමයෙන් බැටකන මේ ආණ්ඩුවයේම විශාල පිරිසක්කින්නව අඩු නියෝජනය කරන ඇමතිවරු මන්ත්‍රීවරු. එවගේම යානුවට සන්දීප සන්දදායක පක්ෂික විශල පිරිසක් කින්නවා. මේ විදාහයක්‍රම හෝසිි කළ යුතුවයි න ස්ාාවර. මේ රටේ පොදුමහත් ජනතාවගේ උමනාවති යන්නේ රටේ ප්‍රජාචත්‍රවාදය වෙනුවෙන් විධායක ක්‍රම හෝස්කිරීම සැක්ෂ ජාතික පක්ෂය. මොනීදුවගත්තත් නතාවමික්ති පෙරමුණ මේරටේ පොදු ජනතාවගේ අභිමතාාර්ථයන් ෂ්ටකිරීම සඳහා. ඒ සියලු බලවේගේ කරසි කරගත්ත විාක්‍රමයියහෝසිකිරම සසාහච්ච විකල්ප ක්‍ර මාර්ග අනිවාර්මගන්.